අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන විශ්මිත පහ අපි හිතුවා ශ්‍රී ලංකාවේ යූටියුබර්ස්ලාට එහෙම නැත්නම් යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට තමන්ගේ චැනල් එක ප්‍රොමෝට් කරගන්න එහෙම නැත්නම් තමන්ගේ චැනල් එක ප්‍රසිද්ධ කරගන්න ඉක්මනින්ම ට්‍රූ ඔඩියන්ස් එකක් එක්ක තමන්ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න ඉතින් මේ වීඩියෝ එකේ අපි කියන දේවල් ඔයා ඒ විදිහට ඉවසීමෙන් කරගත්තොත් ඔයාට පුළුවන් පර්මනන්ට් සබ්ස්ක්‍රයිබ් එක ඇත්තම වොච් ටයිම් ගන්න. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් ගන්න සබ්ස්ක්‍රයිබ් කවදාවත් ඔයාට නැති වෙන එකක් නෑ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. Tips number 1. ඔයාගේ channel එකේ නම. ඔයාට මේ නමයි subscribe ගන්න එක අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා හිතෙයි. ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. ඔයාගේ channel එකේ නම තමයි ඔයාගේ brand එක වෙන්නේ. ඒ නමින් තමයි හැමෝම ඔයාව YouTube එක හරහා දැනගන්නේ. ඒ නිසා තව කෙනෙක් දාපු නමක කොටසක් හරි තව කෙනෙක්ගේ YouTube channel එකක නමක් හරි ඔයා ඔයාගේ channel එකේ නමත් එක්ක ගලපන්න යන්න එපා. එතකොට ඔයා ප්‍රොමෝට් වෙනවට වඩා වෙන්නේ ඒ අදාළ channel එක ප්‍රොමෝට් වෙන එක. අපි උදාහරණයක් ගත්තොත් ඔයා කරන්නේ ටෙක් සම්බන්ධ channel එකක් නම් ඔයාගේ channel එකේ අනිවාර්යයෙන්ම බ්‍රෝ කියන කෑල්ල තියෙන්න ඕනේ නෑ. එහෙම තිබ්බාම ඔයාටත් වඩා ප්‍රොමෝට් වෙන්නේ චනොක්ස් බ්‍රෝ කියන බ්‍රෑන්ඩ් එක. එතකොට හැමෝම වගේ ඒ මතක එන නිසා ඔයාගේ channel එක subscribe කරන ප්‍රතිශතය බොහෝ විට අඩු වෙනවා. ඒ වගේ channel එකකට නමක් දාද්දී අනිවාර්යෙන් ඔයා ඔයාට ආවේනික නමක් channel එකට දාන්න. එතකොට ඔයාට ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට තමයි ඔයාට ඉක්මනටම සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. Tips number 2. ඔයාගේ කන්ටෙන්ට් එකේ ක්වොලිටිය. ඔයා YouTube එකට වීඩියෝ එකක් දාද්දී ඔයාගේ වීඩියෝ එක බලන් ඉන්න එක්කෙනාට බලන් ඉන්න එපා වෙන විදියට හදන්නේ නැතුව එයාට ඔයාගේ තවත් වීඩියෝ එකක් බලන්න ආස වෙන විදියට ලස්සනට ඔයාගේ වීඩියෝ එක හදන්න. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ කතා කරනවා නම් වටපිටාවේ ශබ්ද පුළුවන් තරම් අඩු කරගෙන ඔයාගේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඒ වගේම ඔයා කියන දේවල් පැහැදිලිව අහන එක්කෙනාට ඇහෙන විදියට කතා කරන්න. ඒ වගේම වැදගත්කම තමයි ඔයාගේ වීඩියෝ එකේ තියෙන විෂුවල් ක්වොලිටිය. මේකට වඩා හොඳ කැමරාවක් ඕනෙ වෙන්නේ නැහැ. ඔයා ළඟ තියෙන මොබයිල් ෆෝන් එකකින් ඔයාට ඔයාගේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම රෙකෝඩ් කරද්දී කැමරාව හෙල්ලෙන්නේ නැති විදියට රෙකෝඩ් කරන්න පුරුදු වෙන්න. ඔයාට පුළුවන් නම් වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න කලින් ඔයාගේ වීඩියෝ එකට පොඩි එඩිට් එකක් දාන්න. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාට ඔයාගේ channel එකේ subscribers ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටිය ඔයාට හදාගන්න බැරි වුණත් ඔයා ඔයාගේ වීඩියෝ වල අන්තර්ගතය හොඳ තත්ත්වයක තියාගන්න. එතකොට ඔයාට ඉක්මනට subscribers ගන්න බැරි වෙන එකක් නැහැ. Tips number 3. ඔයාගේ වීඩියෝ එකේ thumbnail එක. YouTube එකේ කෙනෙක් ඔයාගේ වීඩියෝ එක බලන්න කලින් මුලින්ම දකින්නේ ඔයාගේ thumbnail එක. ඒක නිසා ඔයාගේ වීඩියෝ එක වගේම ලස්සනට ඔයාගේ වීඩියෝ එකේ අන්තර්ගතය බලන එක්කෙනාට දැනෙන විදිහට කුතුහලයකුත් තියලා thumbnail එක හදන්න. එතකොට ඔයාගේ වීඩියෝ එක බලන ප්‍රමාණය ඉක්මනින්ම වැඩි වේ. ඔයා දන්නවනේ ඔයාගේ වීඩියෝ බලන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඔයාට හම්බෙන subscribers ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. එනිසා ඔයා අනිවාර්යෙන් වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්න කලින් අපි කිව්වා වගේ thumbnail එකක් හදලා වීඩියෝ එක YouTube එකට දාන්න. එතකොට ඔයාගේ වීඩියෝ එක බලන ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම ඔයාට දවසකට හම්බෙන subscribers ප්‍රමාණය එකකින් දෙකකින් හරි අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. Tip number 4. ඔයාගේ වීඩියෝ එකේ හැම වෙලාවෙම ඔයාගේ channel එක subscribe කරන්න කියන්න එපා. මේක අපේය කරන ලොකු වැරද්දක්. කොච්චර හොඳට වීඩියෝ එක හැදුවත් වීඩියෝ එක පටන් ගන්න වෙලාවේ ඉඳලම subscribe කරන්න කියනවා. එහෙම කියන්න යන්න එපා. එහෙම කියනවා කියන්නේ ඔයා වීඩියෝ එක බලන්න ආපු කෙනා අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එක මග දාලා යනවා කියන එක. ඒ නිසා ඔයා ඔයාගේ වීඩියෝ එකේ අන්තර්ගතය බලන්න ආපු කෙනාට දෙන්න කලින් කවදාවත්ම ඔයාගේ channel එක subscribe කරන්න කියන්න එපා. මොකද වීඩියෝ එකක් බලන කෙනෙක් ඔයාගේ වීඩියෝ එක පළවෙනි විනාඩි දෙක බැලුවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකම බලනවා කියන එක. ඒ නිසා
ඔයාට ඔයාගේ වීඩියෝ එක ඕනම තැනකදී ඔයාට subscribe කරන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි විනාඩි දෙක ඇතුළත ඔයාගේ වීඩියෝ එක බලන කෙනා ඔයාගේ වීඩියෝ එකේ තියාගන්න කටයුතු කරන්න. ඒ හින්දා වීඩියෝ එකක් පටන් අරන් පළවෙනි විනාඩි දෙක තුන යනකම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියන එක මතක් කරන්නවත් එපා. ඒ වගේම ඒ කාලය ඇතුළතදී ඔගලන් ඔගලන්ගේ කන්ටෙන්ට් එකේ හොඳම ටික ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම එයා ඔයාගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා. එතකොට ආගේ වොච් ටයිම් ප්‍රශ්නටත් ඒ උත්තරයක් හම්බෙනවා. ඔයගොල්ලන්ට කිව්වා වගේම අපි මේ YouTube Success Video Series එක අනිවාර්යයෙන්ම ඉස්සරහට අරන් යනවා. ඒ නිසා මේ වීඩියෝත් බලන්න ඔගලන් කැමති නම් පහතින් තියෙන රතුපාට subscribe button එක click කරලා ඒ ළඟ තියෙන bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එකේ මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේදී අපි ඒ ගැටලු ගැන සාකච්ඡා කරමු. ඒ වගේම ඉස්සරහා වීඩියෝ වලදී ඔයාලට මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මාත් ළඟදි තමයි YouTube channel එක පටන් ගත්තේ. මාත් ඔයගොල්ලෝ වගේම මේ දේවල් හෙව්වා. ඒ වලින් මට දැනගන්න ලැබුණ දේවල් තමයි අද ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. අපි ඉස්සරහා වීඩියෝස් වලින් ඔයාගේ වීඩියෝ එක කොහොමද රෑන්ක් කරන්න කියන එක ගැන කතා කරමු. මේ වගේ වටින කියන වෙනස් විදිහේ වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු. එදෙක් ඔබට සුබ දවසක්.